තෙරුවන් සරණයි. මේ හඬ පටිය උදේ පාන්දර දාන එක මේක ටිකක් ඔබට තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. දැන් අපි මේ මම ඕන කෙනෙක් මේ කියන කතාව අහලා තියෙනවා. අපි ජීවිතේ එක තමයි යන්නේ. ඒ කියන්නේ මේ ලද ජීවිතේ අපේ අවට ඉන්න අයත් එක්ක අපි මේ භවය තුල එකටම යන්නේ. ඇත්තටම සංසාරය තුල එකටම යන්නේ. මම අර ණය ගනු දෙනු කියන කතාවක් පාවිච්චි කරන්න කැමති නැහැ. දැන් අපි මේ ඉපදුනහම අපේ වටේ ඉන්න අය හමු වෙනවනේ, හමු වෙන්නේ හේතුවක් නිසා. දැන් අපි පාරක ගියත් අපිට කෙනෙක් හමු වෙනවනේ. අපිත් එක්ක කතා කරනවා ඒ අවස්ථාව සැකසෙන්නේ හේතුවක් නිසා. ඒ අවස්ථාව සැකසෙන්නේ හේතුවක් නිසා. එතකොට අපේ අවටය ඉන්න අපෙන් සමහර වෙලාවට උපකාර ඉල්ලනවා. ඒ වගේම අපිත් සමහර වෙලාවට හම්බ වෙන කෙනෙක්ගෙන් උපකාරයක් ඉල්ලනවා. එතකොට අපිට යමෙක් හම්බ වෙලා අපි හිතමු එයාගෙන් අපිට උපකාරයක් අපි දුන්නේ නැත්තම්, ඒ කියන්නේ අපිට හිතුනොත් අපි ලෞකික සම්මා දිට්ඨිය තුළ ඉඳලා අපිට හානියක් වෙන්නේ නැහැ, අපිට වැඩක් වෙන්නේ නැහැ කියලා අපේ සිතටම අපිට ඊතු ගන්න පුළුවන් නම්, අපිට යමක් උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් අපි කනට කළ යුතුයි. මොකද ඒ අය අපිත් එක්ක අර එකටම යන නිසා, එකටම යන නිසා. අපිට එහෙම කරන්න පුළුවන් වෙලා සාධාරණ හේතුවක් නැතුව උදව්වක් වචනකින් හරි උදව්වක් උපකාරයක් කරන්න බැරි නම් අපි වැරදි ආකාරයට කර්ම සකස් කරනවා. එකක් එයාගේ පැත්තෙන් සිත රිදුමකට භාජනය වෙන්න පුළුවන්. අනිත් එක අපේ පැත්තෙන් අපි නියමාකාරයෙන් නිවැරදිව එයාට උපකාර කරේ නැහැ කරන්න පුළුවන් වෙලා තියද්දිත් කියලා අපිත් සංස්කාර සකස් කරනවා. එතකොට මේ සංස්කාරවල දෙපැත්තම නිසා අපි එකට ගමනක් යනවා. එකට ගමනක් යන කෙනෙක් උපකාර නොකිරීම නිසා ගැටීමක් ඇති කරගන්නවා. අනික් කෙනා උපකාර කරන්න තිබිලා උපකාර කරන්න නැතුව සිටීම තුළින් නැවත නැවත සංසාරය තුළට වැටෙනවා. මේ වගේ හඬපට ඔබ අහලා නැති වෙන්න පුළුවන්. මේක ඔබට තේරුම් නොයන්න පුළුවන්. එතකොට මේ තුළ වෙලා තියෙන්නේ කෙනෙක්ගේ හිත රිදුමකට බාධනය වෙනගෙන ඔබ ඒ උපකාරය නොකිරීම තුළින් ඔබ කර්මයක් සකස් කරගෙන තියෙනවා. නැවත ඒ වගේ අයව හමු වෙන්න, ඒ වගේම අය, ඒ කියන්නේ ඒ ගතිය තියාගෙන, ඒ කුරුව තියාගෙන තව සංසාරයේ තුල ඒ මාර්ගයට යන්න. ඒ කියන්නේ ඒ මඟ දිගටම කන්ටිනියු කරන්න. හොඳට තේරෙයි මම කියව කතාව. එතකොට අපිට කෙනෙක් උදව්වක් ඉල්ලනවා නම් අපේ හිතෙන් සාධාරණීකරණය කරනවා. අපිට ඒක කරන්න බැරි නම් අපි කරන්නේ. එතකොට අපේ පැත්තෙන් සංස්කාර සකස් වෙන්නේ. එතකොට එයාගේ පැත්තෙන් සංස්කාර, එයා නොදැනුවත්කම නිසා එයා සංස්කාර සකස් කරගන්න පුළුවන්. ඒක තමාහා බැඳියන එකක් නෙමෙයි. ඒක එයා තුළ ඉතිරි වෙන එකක්. ඒක එයාගේ නොදන්නකමක්. එහෙම වෙනවා. එතකොට එයා ඒක වෙන අයත් එක්ක සංසාරයට මුසු වෙනවා. ඒ ගතිය නිසා. හැබැයි තමා දන්නවා තමා ඒ උපකාර නොකරන එක සාධාරණීකරණය කරගෙන තමා සංස්කාර ගොඩනගන්නේ. එතකොට තමා ඒ පිළිබඳ දැනුවත් වීමක් වෙනවා. එතකොට ඒ තුළ තමාගේ පැත්ත සිසිල් වෙනවා, නිය වෙනවා. එතකොට තමා එතනින් සංස්කාර ඇති කරන්නේ. එතකොට මෙන්න මේ වගේ ගමනක් තමයි අපි අවට ඉන්න අය සමග මුසු වෙලා යන්නේ. දැන් අපි එහෙම හැම තිස්සෙම අපිට ඒ වගේ අය හමු වෙනවා නම් අපි කරන්නේ අර සංස්කාර ගොඩනැගීම නවත්තන එක, නිදහස් වීම. එතන අපි උපකාරයක් කරා කිව්වොත් ඒ උපකාරයක් කරන තැනදී කිසිම විපාකයක් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අන්න ඒකයි වැදගත්. අපි ඒ කරන උපකාරයට ඉදිරියේ මට හොඳ දෙයක් ලැබෙන්න ඕනි කියන විපාකයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට ඒක ඒ මොහොතේ කිරීමක් පමණයි. ඒ මොහොතේම කරන උපකාරයක් විතරයි. ඒ මොහොතේම කරන සංස්කාරයක් විතරයි. ඒ තුල දැඩිව ඇලීමක් නැහැ.
දැඩිවැල්ලීමක් ඒකෙන් ඉදිරියේ යමක් බලාපොරොත්තු වෙන්නේ. මොකද ඉදිරියේ යමක් බලාපොරොත්තු වෙනවා නම් නැවත ඔබ සංසාරයට මුසුවීමක් එයා එක්ක. ඉතින් සමහර අය ඉන්නවා අපිත් එක්ක හොඳට ඉඳලා මේක හරි ඒ අපිත් එක්ක අමනාප වෙනවා. විවිධ හේතු නිසා එක්ක ගැටීමකින් අමනාප වෙනවා. අපේ පැත්ත හැමතිස්සෙම පිළිසිඳුව තියාගන්නවා. ඒ වුණාට එයා ගැටීමකින් අමනාප වෙනවා. ඒ අවස්ථාවේදී එයා අමනාප වෙලා නැවත තමාහා පුසු වෙන්නේ ඉන්නේ නැහැ. ඒ වෙලාවට නිහඬ වෙනවා. නිහඬ වෙන ඉස්ලාන ඇයි ඔයා මගෙන් අමනාප වුනේ? ඒත් එයා නිහඬතාවය රකින්න නම් ඔබ නිහඬ වෙනවා. කියන ඔබේ පැත්තෙන් ඔබට දැනගෙන ඔබගේ සිතට දැනගෙන වරදක් වෙලා නැති බව තමන්ට ඒත්තු යන්න ඕනේ. ඒත්තු යන්න ඕන තමන් නිහඬ වෙන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ අය කාලයක් සමහර වෙලාවට ඔබට මේ වගේ උදාහරණ ඕන තරම් තියෙනවා. කාලයක් ගියාට පස්සේ නැවත එනවා. නැවත අහම් මොකද කරන්නේ? නැවත තමාගේ පැත්තේ සිසිලක් තියෙන, සැහැල්ලුවක් තියෙන ඒ අයත් එක්ක මොකද ඒ අය තමන්ට හානියක් කළා නේ නැති බව තමන් උදන්නවා. තමායට හනියක් කරලත් නෑ. නැවතහම ආයෙන්න ආරමකටද තමන්ගෙන් යමක් සමහර වෙලාවට ඇසුරුකමක් පවත්වන්න හොඳ හිතක් පවත්වන්න. ඒක නැවතත් එයා කැමති අපි තමාව අරගෙන බාහිරගෙන තමාව අරගෙන භවයට මුසු වෙන්න. ඒ අවස්ථාවෙත් මං අර කිව්ව විදිහට තමයි හැසිරෙන්නේ. ඒ කියන්නේ තමාගෙන් යමක් ඉල්ලුවොත් කරන්න පුළු දෙයක් නම් කරනවා. අතීත දේව මතක් කරන්නේ මේ ආරම මාව තරහා වෙලා ගියානේ අවුරුදු දෙකක් ඉස්සෙල්ලා කාලෙකට පස්සේ නුඹ ආවේ. එහෙම ගතියක් තියෙන්න බෑ. එහෙම තිබුණා නම් ඔබගේ තුල තියෙන ගැටීමක්. ඒ ගැටීමක් තියෙන තාක්කල් ඔබ ඒ ගැටීම දිගටම සස්සාරයට අරන් යනවා, මුසු වෙවි අරන් යනවා. තුන තමාගේ පැත්ත සිසිල් කරගෙන නිවා කරන්නේ. එයා නැවතත් තෙන්නේ තමාව සංසාරයට සකස් කරගෙන ඇදගෙන යන්න. සකස් වෙන දහමක්. සකස් වෙන දියක්. හේතුඵල දහමක්. යවස්ථාවේදී එයාට සුහදව මුසු වෙනවා. නැවතත් අර සිසිලක් සහනයක් සැහැල්ලුවක් තම සිතට ඇති වෙන විදියට. මේක කවදාක්වත් මම කිව්වේ මුලා වෙලා කරන්න යන්න එපා. මුලා වෙන්න එපා. කිසි බලාපොරොත්තුවක් නැතුව කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න. ඒ කියන්නේ විපාකෙන් රිටර්න් එකක් බලාපොරොත්තු නොවී ඔබට අපහසු වීම. ඊට පස්සේ ඒගොල්ලෝ හැර ගියාන් පස්සේ උදව් කරන පස්සේ කම්පැනි වෙන්න එපා. මොකද තමන් රිටර්න් එකක් බලාපොරොත්තු නැහැ. එහෙන් බලාපොරොත්තු තියෙන තාක් කල් තමා සංසාරයට මුසු වෙවි යනවා. මේක තමයි සෑම දිනකටම වෙන්නේ. මේක තමයි අපි කියන්නේ වැරදි දෘෂ්ටියකින් තණ්හාවකින් තණ්හාව අඩු කරමින් යන ගමනක් කියලා කියන්නේ මේකයි. ඒ කියන්නේ රෝදේ වෛරය අකමැත්ත ඉරිසියාව ඔය කිසි දෙයක් තමාගේ තුල තියාගන්නේ නිවමින් යන ගමනක්. තමා නිවමින් යන ගමන. ඒ අය ඇයි දන්නවද තරහ වුණාට ඒ මොහොතේ ඔබ හැර ගියාට ඒ අයගේ අධිචිත්ත ස්වභාවය කියන්නේ සිත ඇතුළෙම සැඟවුණු ස්වභාවයක් තියෙනවා නැවත ඔබව සකස් කරගන්න. දැන් යටිහිත කියලාම කියන්න එපා. ඒක සකස් වෙන ධමයක් ඉදිරියේ. එහා එවලියම නාප වුණාට ඊට පසුව ඒක සිත ඇතුළකින් නැවත ගින් සකස් කරනවා යන්න ඕනේ. මෙයාව බලන්න, මෙයා මට මෙහෙම කරා කියලා එයාගේ පැත්ත නැවතත් එයා සැහැල්ලු කරගන්න බලනවා. ආය දාමන් තරහ වුණේ කහරි නෑනි. එතකොට එයාගේ සිසිලක් ලබන්න තමයි එයා උත්සාහවන්ත වෙන්නේ. ඉතින් සමහර අයට ඔබ වැරදියට ගත්තොත් නෑ මේ අකරින්නේ මට ආයෙ දා තරහ වෙලා. ඒක ඔබගේ පැත්ත සිසිලක් නේ. එතකොට එයාට සිසිලක් සොයනවා එයාගේ සිත තුළ. එයා නැවතත් එනවා අර කෙනාව ඔයාගෙන්. හැර ගිය කෙනා නැවත එනවා ඔයාගෙන්. නැවතත් ඔබගේ පැත්ත පිළිසුඳු තියාගන්නවා. එයා සමහර වෙලාවට ඒ හැමතැනම තමන් ලෞකික සම්මාදිට්ඨිය පාවිච්චි කරනවා. මුලා වෙන්නේ. ලෞකික සම්මාදිට්ඨිය වැදගත්. ඒකෙන් නැවතත් සමාගයේ සිත තුළ සාධාරණීකරණය කරනවා. මෙයාව මං සුහදව ඇසුරු කරන්න ඕනේ. අර අතීතයේ කුණකට ගියේ නේ. අමනාපකම් හැර ගියානේ ඒව කතා කරන්නේ නැහැ. ඒව කතා කරන්නේ. මේ මිනිස්සු කියන්නේ ස්වභාවය තුළ වෙනස් වෙවි යනවා. ඒගොල්ලොන්ගේ අතිමුක්ත ස්වභාවය තුළ නැවත අපව සකස් කරන ගතිය තියෙනවා. ඒ සකස් කරන ගතිය නැති කරවන්න ඕනේ. එතකොටයි ඔබ භාවය තුළින් නිදහස් වෙන්නේ. සංසාරයෙන් නිදහස් වෙන්නේ. ඒ අය සමග මුසු වීම නිදහස් වෙන්න බලන්න එතන හැමතැනම තියෙන තණ්හා දිට්ඨිමාන.
ඒව ඇතින් දස සංයෝජන. ඒ කියන්නේ සංයෝජන කියන්නේ ඒක මුස වෙන දහමක් තමයි තියෙන්නේ. මුස වෙන දහම අපි නිවා ගන්න ඕනේ පළමු. අනිත් කෙනෙකුට අර වෛරී ක්‍රෝධය ඇති නොවන විදිහට හැකි පමණ ඒ අයවත් නිවා ගන්න උත්සාහවන්ත වෙන්න. කෙනෙක් නැවතාවොත් අපි කරන්නේ මොකද? එයාව නිවා ගන්න එයාට නිවා ගන්න උත්සාහවන්ත වෙනවා අපිත් එක්ක තියෙන ගැටලුව එහෙම නැත්නම් ගැටීම. ඒතකොට අපි හැමතිස්සෙම කරන්නේ අපි නිවන ගමන් බාහිර අයවත් නිවන්න උත්සාහවන්ත වෙනවා. බාහිර අයම නිවන්න පහසුම ක්‍රමය මොකද්ද? බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන ධර්ම දානි. උන්වහන්සේගේ අවිය ධර්ම දානි. උන්වහන්සේ ධර්ම දානිය දෙනවා. අපි ඉතින් හැම කෙනාටම බණ කියන්න බෑ. අපි භෞතික දේවල් වලින් උපකාර කරලා එයාට සහනයක් ඇති කරනවා. සම්මාදිට්ඨියෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියෙන් තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය පාවිච්චි කළා. ඒ ඇයට අපිට හැකි පමණ අපගේ සිත සාධාරණීකරණය කරන විදිහට උපකාර කරනවා කිසි බලාපොරොත්තුවක් නැතුව. මේක ටිකක් සියුම් දහමක් ඔබ අහලා නැහැ මං හිතන්නේ මේක. හොඳට මතක තියාගන්න අපි හැමතිස්සෙම කරන්නේ අපි නිවෙන ගමන් අපි ආත්මාර්ථකාමී නොවි අනිත් අයවත් නිවනෝ. අනිත් අයවත් ගොඩ දානෝ. අනිත් අය හා තියෙන බැඳීම් අපේ තුල අනිත් අයට තියෙන බැඳීම් සහ ඒ අයට අපේ කෙරෙහි තියෙන බැඳීම් ලිහමින් යන ගමනක්. ආත්මාර්ථකාමී නෑ ඒක බුදුරුත් කරන්නේ. කෙනෙක් හමු වීම බැඳීමක්. මගදී හමු වෙනවනේ කෙනෙක් ප්‍රශ්න අහනවා හමු වෙනවා. හිනා වෙනවා කතා කරනවා හැමතැනම තියෙන සැකසුම් තමයි බැඳීමක්. හේතුවක් ඇතිව වෙන දේවල්. එනිසා හේතු නැතුව වෙන දේවල් නෙමෙයි. ඔබට පාරේ ජොගින් කරනකොට හම්බ වෙන මනසත් ඒව තමයි. කතා කරන හිනා වෙන හැම කෙනෙක්ම හේතු. නිසා අපි නොසිතපු අය හමු වෙනවා අපිට. අපි ප්ලේන් වල යනකොට, එයාපෝට් එකේ යනකොට, බස් වල යනකොට හමු වීමක් ඒක. හමු වීමක්, සුහද හමු වීමක් හැම තැන් තිස්සෙම තමයි පැත්තේ තණ්හා දිට්ඨි මහණින් සිසිල් නැතුව සිසිල් කරගෙන ඉන්න ඕනේ. ඒ අයගේ. ඒ අයටත් නැවතත් ගැටීමක් නොදෙන්න ඕනේ. ඒ අයටත් නැවතත් ඇලීමකුත් නොදෙන්න ඕනේ. හොඳට මතක තියාගන්නේ තමා කෙරේ ඇලීමකුත් ඒ අයට නොදෙන්න ඕනේ. හැබැයි මෙතන දෙන දෙයක් සහ ඒ අයකින් ප්‍රතිචාරයක් අතර බැඳීමක් තියෙනවා. බැඳීම ලියා ගන්න ඕනේ. බැඳීම ලියා ගන්න බැනලා ගියාට බැ ගැලීට ගියාට බෑ. මේකයි මං කිව්ව වැරද්ද කියලා. භාර්යාව දරුවන් නෑදෑ හිත මිත්‍රයෝ දාලා කැලීට ගියාට බැඳීමේ ස්වභාවය තියෙනවා. මේ ක්‍රමය තියෙන තාක්කල් හැංගෙන්න බෑ. මේ සංසාරයේ සැකසීමෙන් යන ක්‍රමයක්, සැකසීමෙන් යන ධර්මතාවයක් අපි හිත ඇතුළේ ඒක තියෙනවා. ඒ ස්වභාවය තියෙනවා. අපි කෙනෙක්ගෙන් පැනලා ගියාට අපේ ඒ සැකසීමේ ගතිය හුරුව තියෙනවා. ඒකටයි බුදුරජාණන් වහන්සේ තණ්හා දිට්ඨි මාන සංයෝජන දස සංයෝජන කිව්වේ ඒකයි. ඒ දස සංයෝජන මුසු වෙන ස්වභාවයේ තියෙන තාක්කල් සැකසෙනවා, විවිධයිට සැකසෙනවා. මෙතනින් අපි මැරිලා ගියත් මනුස්සෙක් වුණත් තව සෙට් එකක් එනවා සකසවන්න. ඒ සෙට් එකත් අපිත් එක්කම යන්නේ. දැන් හිටිය සෙට් එක මෙතන නෑ සමහරලාට. ඒගොල්ලෝ දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල සතර අපායයි. ඒ සෙට් එක ගියා. හැබැයි ඒ සෙට් එක ආයෙනවා අපිට. ආයෙනවා. දැන් එන ගිය අපි ගිහම ඊළඟ භාවයේ මනුස්සෙක් වෙනවා කියලා වෙන සෙට් එකක් එන්නේ. ඒ මොකද මේ තමාගේ තුල සංයෝජන ස්වභාවය තියෙන නිසා. හැබැයි අර සෙට් එක නැති වෙලා නැහැ. එකටම ඉන්නේ කට්ටිය. දැන් මේ ඉන්න කට්ටිය අපේ කට්ටිය මේ. අපිත් එක්ක එකටම යන කට්ටිය. හැබැයි මේ එකටම යන කට්ටිය ඒගොල්ලෝ නිදහස් කරගන්න උත්සාහ කරන ගමන් අපි මූලික වශයෙන් නිදහස් වෙනවා. ආත්මාර්ථකාමී නේ අපි. ඊළඟට අපි ඊළඟ භවයේ මිනිස්සෙක් වුණොත් ඒ සෝතාපන්න කෙනා ඊළඟ භවයේ තව කෙනෙක් කට්ටිය හම්බුනොත් ඒ සෙට් එකක් නිදහස් කරන්න උත්සාහවන්ත වෙනවා. මම කිව්වේ නිකන්. හැබැයි ඉතින් අපි හැම කෙනාම තණ්හාවට බැඳිලා ඉන්නේ. මාර්ගඵල ලැබුවාට තණ්හාවට බැඳිලා. එයා තණ්හාවේ මොකක් හරි ඉල්ලනකොට අපිටත් තණ්හාව තියෙනවා. වලට අපි තණ්හාව දෘෂ්ටිය නැති වුණාට තණ්හාවෙන් ඒකට උපකාරයක් කරනවා. ඒක දිවි යුතු දෙයක් දෙනවා. මොකද ඒකෙන් නිදහස් වීමක් වෙනවා. තණ්හාවේ ස්වභාවය ඉතුරු වෙනවා සෝතාපන්න කෙනා. නමුත් එයා මෙන්න මේ ක්‍රමය අනුගමනය කරනවා. එකින් කරන්නේ බැඳීම ලිහිල් කිරීමක් කරනවා. දෙදෙනාගේම බැඳීම ලිහිල් කිරීමක් කරනවා. කෙනෙක් දැඩි වැළිනවා නම් එයාට කියනවා දැඩි වැළීම වැඩක් නැහැ. මේ මොහොතේ විතරයි පැවැත්ම. මේ මොහොතේ තමයි සතුට. මේ මොහොතේ තමයි ජීවත් වීම කියලා එයාට තේරුම් කරනවා. හමු වීමක් නැහැ කියලා මේ ධර්ම එයාට තේරුම් කරනවා. එතකොට සමහරවිට එයාට ඒක තේරුම් ගන්න පුළුවන්. අපි මේ මොහොතේ හමු වීමක් විතරයි. ඔබ මගේ මේ ධර්ම දේශනාව අහන මොහොත ඔබට මේ මොහොත විතරයි ඔබ ජීවත් වෙන්නේ.
ඒ මොහොතේ ඔබගේ සිතයි මගේ සිතයි දෙකම පිරිසිදු නම් සැහැල්ලු නම් ශාන්ත නම් එතන තමයි පැවැත්ම. එතන තමයි ජීවත් වීම. එතන තමයි ඇත්තටම සැකසෙන දාම හිතු බල දාම. ඒක තේරුම් ගැනීම තමයි ජීවිතය කියන්නේ. ඒක තේරුම් ගැනීම තමයි ජීවිතය කියන්නේ. ඒක කොපමණකින් සංයෝජන වලින් බැහැරව මුසු වෙලා තේරුම් යනවද? ඒකයි අපි කිව්වේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය. එතන නැවතත් තියෙන සතර සතිපට්ඨානෙ තියෙන. සිහියෙන් ජීවත් වෙන වර්තමානයේ පෙර සිහියෙන් ජීවත් වෙන සතර සතිපට්ඨානෙ උපරිම වෙන ස්වභාවය තමයි බුදු දේශනාව තියෙන්නේ. ගැඹුරු නෑ මේක. මේක පහසුවෙන් තේරුම් ගන්න. තේරුම් ගන්න.